ශ්‍රී ලංකා තායිලන්ත තානාපති කාර්යාලය සංවිධානය කළ සම්බුද්ධ පූජාව සහ සංඝගත දක්ෂිණාව අද කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී පැවැත්ුණා. වර්තමාන තායිලන්ත රජුගේ මව වන සිරිකිත් රජනගේ 87 වන ජන්මදිනය නිමිති කරගනිමින් මෙම පින්කම සංවිධාන කර තිබුණා. The ambassador will pay homage to Her Majesty Queen Sirikit, the Queen's mother's portrait. මා සම්බුද්දස්ස අලංකාර පෙරහැරින් වැඩම කරවන ලද සම්බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් පැවැත්ුණා. ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ඇතුළු කොට ඇති කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිනඥාන ස්වාමීන් වහන්සේ පූජාව මෙහෙය වූවා. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති. තේරවාදී බෞද්ධ රටවල් අතර වැඩිම බෞද්ධයන් පිරිසක් වාසය කරන රාජ්‍ය තමයි තායිලන්ත රාජ්‍ය. ඒ තායිලන්ත රාජ්‍ය පවත්වාගෙන යෑමේදී විශේෂයෙන් රාමා රජ පරපුරෙන් පැවතගෙන එන නවවෙනි රජතුමා හැටියට කටයුතු කරන්නට යෙදුණු භූමිපෝල් අඩුල්තේජ් ඒ මහා රජතුමාගේ බිසව වසයෙන් අවුරුදු 87ක් සම්පූර්ණ වන සිරිකිත් මහා දැඥනගේ ජන්මදිනය නිමිති කරගෙන ශ්‍රී ලංකා තායිලන්ත තානාපති තුමිය ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාම කල්පනා කළා එතුමියට ආශිර්වාද කරමින් මෙවැනි උතුම් පින්කමක් සිද්ධ කරන්නට. සූදානම් වෙන්නේ උතුම් මහා සංඝරත්නය වැඩමවාගෙන මහා සංඝගත දක්ෂිණාවක් පූජා කරලා මේ පින්කම සම්පූර්ණ කරගෙන ඒ උතුම් පුණ්‍යශක්තිය අනුභව බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාද බලය විශේෂයෙන්ම ජන්මදිනයේ යෙදিলা තිබෙන සිරිකිත් මහා රජිනට විශේෂයෙන්ම තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. මහා සංඝරත්නයේ විශේෂ හි සංඝගත දක්ෂිණාව පැවැත්ුණේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකාවත් තායිලන්තයත් අතර පවතින බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීමද අරමුණු කරගනිමින් සංවිධානය කළ මෙම පින්කම සමගින් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමණී චන්සුවාන් මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ මහත්ම මහත්මීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.